අද අලුබදාදා. අලුබදාදා අපි කිතුනෝ අලු තවරගෙන කළු දවටගෙන ගමනක් යනවා. අපි කියනවා ඒකට වන්දනා ගමනක් කියලා. අපි ගොඩක් වෙලාවට අපේ වන්දනා ගමන යන්නේ එළියේ කොහේ හරි එළියේ තියෙන තැනකට. ඒ සැබවින්ම අපි අද ආරම්භ කරන ගමනේ ස්වභාවය වන්දනා ගමන එළියකට යාම නොවේයි. වන්දනා ගමන තමන්ගේම හදවත ඇතුළට යාමයි. ගොඩක් අපිට වන්දනා ගමන අපි එළියට යන්න හරි ආසයි. අපි ගොඩාක් දුර තැන් වලට වන්දනා ගමන් යනවා. කඳු මුදුනවල් නගමින් වන්දනා ගමන් යනවා. ඒත් කෙනෙකුගේ ඇතුළාන්තයට වන්දනා ගමන යන්නට සමහර වෙලාවට අපි සූදානම් නැහැ. අපි කළු දවටගෙන මේ චතාරිකේ පල්ලියනවා. ඒත් අපි එළියට කළු ඇඳට අපේ ජීවිතයේ ඇතුලේ තියෙන අන්ධකාරය, කළු භාවය අපි හොයන්නට කැමති නැහැ. අපි ලෝකේ විනාශය ගැන කල්පනා කරනවා, කතා කරනවා. ඒත් අපි අපේ විනාශය ගැන, අපි එකින් එක්කෙනාගේ විනාශය ගැන, අපේ පවුල්වල විනාශය ගැන, අපගේ ගම රටේ විනාශය ගැන කතා කරන්නට අපි කවුරුත් කැමති නැහැ. මේ ගමන සැබවින්ම අලුබදාදායින් ආරම්භ කරන ගමන අපේ හෘද සාක්ෂිය සුවාගෙන ඇතුළාන්තයට යන වන්දනා ගමනක්. අලුබදාදායින් ආරම්භ කරන මේ ගමන අපේ ජීවිතයේ අපැහැදිලි තැන්, අන්ධකාර තැන්, කළු පැහැති තැන් ඒ සියල්ලම පිරිසිදු කරගෙන, සුද්ධ පවිත්‍ර කරගෙන සුදු කරගන්න කාලය. මේ කාලය අපි එකින් එක්කෙනාගේ විනාශයන් අවබෝධ කරගෙන ජීවිතය හොයාගෙන යන කාලේ. ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, ඇත්තටම මේ චතාරිකය කියලා කිව්වම චතාරික කාලේ අලුබදාදායින් ආරම්භ වන දින 40 මේ ගැන අපි කතා කරනකොට ගොඩක් අයට දැනෙන්නේ ලොකු කනස්සල්ලක්. අපි චතාරිකය කියපු ගමන් අපි නේද මූණේ හිනාවක් නැහැ, අපි මූණවල් එල්ලගෙන අපි සන්තෝෂයෙන් නෙමේ හරිම දුකෙන් තමයි ගැන කතා කරන්නේ. මොකද හේතුව අපිට කණ්ඩ බොණ්ඩ බෑ, අපි එක්වරුශීලී රකින්නට ඕනේ, මර්ධන ක්‍රියා කරන්නට ඕනේ. ඉතින් ඒ නිසා චතාරික කාලය කියන එක බොහොම ඍණාත්මක විදියට තමයි අපි දකින්නට පුරුදු වෙලා තියෙන්නේ. චතාරිකේ කියපු ගමන්ම අපි ඔක්කොම ඒක අපිට එක්තරා ආකාරයක අප්‍රසන්න අත්දැකීමක් බවට පත් වෙලා තියෙනවා. කැමති නෑ ඒ ගැන කතා කරන්නට. ඒත් ඔබ සැබවින්ම දන්නවද චතාරිකේ, මන් නැත්තම් අපි ලෙන්ට් එක කියලා කියනවා, මේකේ තේරුම වසන්ත කාලය කියන එකයි. වසන්ත කාලය මොකද්ද? වසන්ත කාලය කියන්නේ, වසන්ත කාලය කියන්නේ සිසිර කාලය ඉවර වෙලා සීත කාලය ඉවර වෙලා ගස්වල දළුලාන්නට පටන් ගන්න කාලේ, කොළ පරණ කොළ හැලිලා අලුත් කොළ ලියලන්නට පටන් ගන්න කාලේ, දළු දාලා ඒ ගස් කොළපාටින් පිරෙන්නට පටන් ගන්න කාලේ, මල් පිපෙන්නට පටන් ගන්න කාලේ. ඒ කාලේ කියන්නේ සීත කාලයට ඈත රටවල් වලට ගිය කුරුල්ලෝ නැවතත් තමන්ගේ ගම් රටවල් වලට පැමිණෙන කාලය. ඒ කාලේ කියන්නේ සීත කාලයේ කඳු, හෙල්, ඒ වගේම ගිරිතල මේ සියල්ලම අයිස් වලින් මීදුමින් වැසිලා නේද. දැන් මොකද වෙන්නේ වසන්ත කාලයේදී? ටික 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 මේ ජලය සීරාවන් ගලාගෙන නේද පණ ගන්වන කාලේ. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, වසන්ත කාලය කියලා කියන්නේ බලාපොරොත්තුවේ කාලය. එතන තියෙනවා ලොකු ජීවිතයක්, අලුත් බවක් නේද. අපි දන්නවා අලුත් කොළ උපදින්නට, අලුතෙන් දළු දාන්නට නම් ගස්වල ඔය අතුවල වැටිවල ඒවල අලුතෙන් කොළ ලියලන්නට නම් පරණ කොළ හැලෙන්නට ඕනේ. චතාරිකේ කියලා කියන්නේ පරණ දේවල් අතහැරලා, අපේ අවගතිය අතහැරලා, අපේ ජීවිතේ හලන්නට ඕන දේවල් හලලා අපි
අලුතෙන් දලු දාන කාලේ අලුතෙන් හිතන කාලේ ජීවිතයට බලාපොරොත්තුවක් වෙන කාලේ ඒ නිසා චතාරිකය කියලා කියන්නේ ඍණාත්මක තේරුමක් තියෙන හැඟීමක් තියෙන කාලයක් නෙවෙයි චතාරිකය කියලා කියන්නේ ඉතාමත් ප්‍රීතිමත් කාලේ වසන්ත කාලයක් මල් පිපෙන කාලයක් දලු දාන කාලයක් ජීවිතයේ අලුත් බවක් ජීවිතයේ පෙරලියක් ජීවිතයේ වෙනසක් ඇතිවන කාලය ඒ නිසා චතාරිකේට අපි අලුබදාදායෙන් ඇතුළු වෙනකොට මා ඔබට ආරාධනා කරනවා ඍණාත්මක නේද අදහසකින් මෙතෙන්ට ඇතුළු වෙන්නට එපා දුක් මුසු මුහුණෙන් මෙතෙන්ට ඇතුළු වෙන්නට එපා මේ ගමනට මේ දින 40ට අපි ඇතුළු වෙමු බලාපොරොත්තුවක් එක්ක නවතාවයක් එක්ක අපි අලුත් අත්දැකීමක් ලබන්නට යන්න අපි ඈතරවීමක් අත්දකින්නට යන්න අපි ජීවිත පෙරලියක් අත්දකින්නට යන්නේ අපි අවසානයේ ස්වාමින් වහන්සේත් එක්ක උත්ථානයේ අත්දැකීමකට ඇතුළු වෙන්නටයි යන්නේ ඒ නිසා මම ඔබට මේ වැඩසටහන කරන මෙම ස්ථානය ඔබට මට අපි හැමෝටම බොහොම පුරුදු තැනක් ජීවිත දහස් ගාණක් පෙරලපු ස්ථානයක් පුටුවක් මේක කොමිසම් පුටුව මෙතනට එන බොහෝ දෙනෙකුගේ ඇතුළාන්තයේ විවර කරපු තැනක් අන්ධකාරයේ කළු පැහැති තැන් ජීවිතේ සුදු කරගත්තේ තැනක් ජීවිතේතර කරගත්තේ තැනක් ජීවිතේ අලුත් බවක් අත්දැකපු තැනක් මැරිලා අපි පාපේට මැරිලා ජීවිතේට ඉපදිච්ච තැනක් ඒ නිසා පාපුච්චාරණ පුටුව පෙරදැරි කරගෙන අපි ඇතුළු වෙමු මේ ලස්සන වසන්ත කාලෙට ස්වාමින් වහන්සේත් එක්ක අලුත් ජීවිතයකට ඈතරවන්නට